උදෑසනක් ප්‍රාර්ථනා කරනවා නැවතත් ඔබ රැඳී සිටින්නේ කාලය වර්ණින් සිත්තම් කළ අලුත්ම වෙනස ඔබේ ජීවිතයක් සමගිනුයි. අපේ ජීවිතයේ සමහර විටක අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබෙනවා. ඒත් සමහර විටක අපි බලාපොරොත්තු වෙන හැමදේම අපිට නැරදී යනවා. මේ ලැබෙන දේත් නොලැබෙන දේත් අපි මදහත් සිටින්න තු බාරගත්තොත් අපිට අපේ ජීවිතය වඩ වඩා සාර්ථක කරගන්නට හැකියාවක් ලැබේවි. මේ අපි ආරම්භ කරන්නට යන්නේ ඔබේ ජීවිතයේ ජ්‍යොතිෂ විශේෂාංගයයි. අපි ඉපදුන දවස ඉඳන් මරණ කම්ම කරන දෙයක් තමයි ඉගෙන ගන්න එක. දවසින් දවස අලුත් වෙන මේ ලෝකේ අපි ඉගෙන ගන්න එක අනිවාර්යෙන් කළ යුතුයි. අපි විදිමත් අධ්‍යාපනයකට පෙළඹෙනවා පාසල් අධ්‍යාපනයත් සමගින්. පාසල් අවධියත් සමගින්. ඉතින් ඔබ මවක් හෝ පියෙක් නම් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවා උගත් බුද්ධිමත් කෙනෙක් බවට පත් කරවන්නට. ඉතින් ඔබේ දරුවාට උගත් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්ද? ඔබගේ දරුවාගේ අධ්‍යාපනය කොහොමද? මෙන්න මේ කාරණේ පිළිබඳව අද දවසේදී අපි කතා කරන්න සූදානම් වී සිටිනවා. ඒ සඳහාපත් සමග සම්බන්ධ වෙනවා ජ්‍යොතිර්විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආනන්ද සෙනවිරත්න මහතා. ආයුබෝවන් සුබෝදාසන. ආයුබෝවන් සුබෝදාසන. හොඳයි. මුලින්ම අපේ කතාවට යොමු වෙන්නට කලින් ආනන්ද මහතා මතක් කරන්න ඕනේ ඔබටත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබට පුළුවන් අපහා සම්බන්ධ වන්නට අපගේ සුපුරුදු දුරකථන අංකය ඔස්සේ 4334444 හෝ 4334466. ආනන්ද මහතා දැන් ජ්‍යොතිෂයේදී මේ අධ්‍යාපනය සඳහන් වෙන්නේ මේ ජන්මපත්‍රේ මොන වගේ කොටු වලින්ද මොන වගේ ග්‍රහ පිහිටින්ද කෙනෙක් හොඳ අධ්‍යාපනයක් ලබනවා කියලා අපිට දැනගන්නට පුළුවන් වෙන්නේ මල්ෂි මේ කාරණාව ජ්‍යොතිෂය ඉතාම ගැඹුරින් සාකච්ඡා කරනවා විශේෂයෙන්ම සහජ කියන තමන් උත්පත්තියෙන් ගෙනාවන් හැකියාවන් ඒව හඳහන්නේ තුන්වෙනි කොටුවෙන් සාකච්ඡා කරනවා එදිරෙදා පාසල් ජීවිතය ගෙදර අධ්‍යාපනයේ අර ප්‍රාථමික අධ්‍යාපනයේ කේන්දරේ හතරවෙනි කුටුවෙන් නැත්නම් හතරවෙනි භාවයෙන් නිවේදනය කරනවා ඊට වඩා එහාට ගිය අධ්‍යාපනයක් කේන්දරේ 5 සහ 9 කියන කුටු නැත්නම් භාව වලින් සාකච්ඡා කරනවා ඒ වගේම තව ග්‍රහයෝ ඉඳද්දි ප්‍රමුඛතාවයක් ගන්නවා ගුරු සහ බුදු කියන ග්‍රහයෝ මෙන්න මේ භාව සහ ග්‍රහයන් ඒ භාව වල අධිපතීන් යහපත්ව පිහිටලා තියෙනවා නම් අපි කියනවා යට සෑහෙන උගත්කමක් ලබා ගන්න වරම එයා උපන් වෙලාවේ ග්‍රහයන් විසින් දානය කරනු ලැබ තියෙනවා කියලා. හොඳයි. දැන් අපි ඒ ගැන කතා කරා. ඒ වගේම කතා කරන්න ඕනේ ආනන්ද මහතා දැන් කෙනෙක් අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව බලාපොරොත්තු වෙන අපස සස් පෙළට තමාට කරන්න පුළුවන් ඉතාමත් කොළුවන්ම තමන්ට ජයග්‍රහණේ ලබා ගන්නම පුළුවන් විෂය ධාරාව තෝරා ගන්නට. එය ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙනවා. මේක ජ්‍යොතිෂයෙන් අපිට පුළුවන් ද උදව්වක් ගන්නට. මල්ෂි ඉතාම හොඳ ප්‍රවේශයක්. එක තාත්තා කෙනෙකුට උවමනා කළා තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න. ඉතින් හඳහන බලලා මං කිව්වා ඔය උත්සාහ කරන්න එක වරදක් නැහැ. ඒ අවස්ථාව තියෙයි. හැබැයි මේ දරුවා බොහොම වෙලාවට වෛද්‍යවරයෙක් වෙලා අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් බවට පත් වෙලා මෙයා උසාවි ගිහින් උසාවියේ සමග ගනුදෙනු කරන උසාවියේ සාක්ෂි දෙන කෙනෙක් බවට පත් වෙයි. ඉතින් වෛද්‍යවරයෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. මේට අවුරුදු 5-6කට පස්සේ යා මට එනවා ඒ පුතාව උසාවියේ දියුරුම් දෙන්න නීතිඥයෙක් වෙන්න එයාට අවස්ථාව ලැබිලා. ඉතින් හඳහනේ මේ වෛද්‍ය වෘත්තියත් ලැබුණා නීතිඥ වෘත්තියත් ලැබුණා බරපතල විදිහට නීතිඥ වෘත්තිය පෙන්ති නිසා තමයි මං කිව්වේ වෛද්‍යවරයෙක් වුණත් මෙයා උසාවියයි කියලා. ඉතින් මාදර්ශි මෙන්න මේ කතන්දරේ අපේ ග්‍රාහකයෝ දැඩි ලෙස මතක තබා ගත යුතුයි මේ ජ්‍යොතිෂයෙන් කරන්න පුළුවන් කිසියම් ඉඟිකිරීමක් විතරයි. මේක දේව වාක්‍යයක් නෙමෙයි. අපිට හඳහන දිහා බලලා මේ දරුවා මෙන්න මේ පැත්තට යොමු කළොත් හොඳයි. සමහරට ක්‍රම කීපයක් කරන්න. දැන් මම දන්නවා එක මහත්මයගේ කේන්දරය බලන්න ගියහම මේ ලංකාවේ දක්ෂ අතිශයින් දක්ෂ ජ්‍යොතිර්විද්‍යාඥයෙක් කියලා තියෙනවා. ඔබ එක්ක වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් නීතිඥයෙක්. මම කාරණා දෙකක් කිව්වා. එක්ක වෛද්‍යවරයෙක් නැත්නම් නීතිඥයෙක්. අතරිය නීතිඥ මහත්මයෙක් වෛද්‍යවරයෙක් උනේ නැහැ. ඒ වගේම අපිට හඳහනක් බලලා ඉතාම සාධාරණ ඉංග්‍රීසියක් කරන්න පුළුවන් ඔබට මේ ශාස්ත්‍රය හොඳයි කියලා. ඉතින් හඳහනක් බලලා දෙමව්පියෝ මේ අවස්ථාව ලබා ගන්නවා නම් මගේ පුතා මගේ දුව මොන පැත්තට යොමු කළ යුතුද කියලා ඒක ඉතාම හොඳයි. හොඳයි. දැන් අපත් සමග දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. සුබ උදෑසනක්. December 21
දෙසැම්බර් 21 ඔව් වෙලාව 5:02:33ට උපන් ස්ථානය තුෂාරි උපන් ස්ථානය සඳහන් කරන්න අවිසාවෙල්ල හොඳයි හරි ඔබේ දරුවා වෘෂභ ලග්නේ කන්‍යා නවාංශකෙන් උත්පත්ති ලැබලා තියෙනවා අපේ රටේ බොහොම වෙලාවට නවාංශකේ නම් වෙනස් වෙන්න පුළුවනි මේ ස්ත්‍රී පුරුෂ ભેදය නිසා නමුත් ස්ත්‍රීවම නිවැරදි නවාංශකය කන්‍යාවමයි ඔබේ පුතාගේ සිංහ රාශි ඔව් මේෂ ලග්නේ ඔව් මේ දරුවා ඉපදිලා තියෙන්නේ වෘෂභ රාශියේ අංශක 29යි කලා 49 කියන ස්ථානයේ මේෂය ගෙවිලා බොහෝම කල් ගිහින් ඒ නිසා ඔබේ දරුවා උපන්නේ 2011 දෙසැම්බර් මාසේ 21 සවස 5:33ට අවිසාවෙල්ල දින 2:33 දෙසැම්බර් මාසේ 2:33 පස්සර 2:33ට ආ ඉන්න මම වෙනස් කරා බෑ පොන්චි වැරදීමක් වුණා අපි ඒක නිවැරදි කරමු කපර ගන්න යන්න හරි මේෂ ලග්නයේ සිංහ නවාංශකෙන් උපදිලා තියෙනවා. ඊටාම මම අර කලින් කතා කරපු බ්‍රහස්පති කියන ග්‍රහයා ඔබේ දරුවගේ කේන්දරේ ලග්න භාවයේම ඉන්නවා. බ්‍රහස්පති තේජෝ ගුණයෙන් යුතු ග්‍රහයෙක්. මේෂ රාශිය තේජෝ ගුණයෙන් යුතු ස්ථානයක්. ඒ නිසා ඊටාම මේ මල්ෂි කතා කරනකොට සාකච්ඡා කළා උගත් බුද්ධිමත් කියලා. මේ උගත්කම කියන්නේ ප්‍රඥාව මුසු වෙච්ච හදිච්ච කමත් එක්කේන එක දැන් බුද්ධිමත්කම සාමාන්‍යයෙන් තක්කඩින්ට තියෙනවා ඔබේ දරුවා උගතෙක් බවට පත් වෙනවා හදිච්ච කම සමග ඒ වගේම මේ කේන්දරේ තර්මක දුර්ලභකමකට තියෙනවා මේ අටවැන්නේ බුදු පිහිටලා තිබීම සහ සඳු සමග සෙනසුරු සම්බන්ධ වෙලා තියෙන එක ඉතින් මේ මට මමවට කියන්න තියෙන්නේ මේ දරුවගේ සමහර දේවල් විශේෂයෙන් දැන් ඔබහන්නේ අධ්‍යාපනය ගැන ප්‍රමාද වෙයි වෙනස් වෙයි ප්‍රමාදය කියන්නේ අහිමි වීමක් නෙමෙයි. ඒ නිසා මේ ලග්නගත බ්‍රහස්පතිගේ සහ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් පස්වැන්නහා නමේ ඉන්න රවිත් සමග දැකීම නිසා ඔබේ දරුවා ඒකාන්තයෙන්ම අධ්‍යාපන ශිස්ත්‍රයෙන් ඉහළට යනවා. මං අහවල් මට්ටමට කියලා කියන්නේ බුද්ධිමය විෂයන්ට මේ දරුවා ඉතාම හොඳයි. හැබැයි මතක තියාගන්න විභාගයක් එකවරක් අසමත් වුණා කියලා දරා වැටෙන්න එපා. මේ දරුවගේ අධ්‍යාපනය ප්‍රමාදයන්ට යටත්ව ඒකාන්තයෙන්ම ඉස්සරහට යනවා. අධ්‍යාපනය කියන්නේ ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. උත්සාහවන්තයා ජය ගනී කියලා රෝවන්නකයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් උත්සාහ කරත් අපේ ජීවිතය සාර්ථක කරගන්නට පුංචි විරාමයක් ගන්න. විරාමෙන් අනතුරු නැවතත් අපි ඔබ හමු වෙනවා ඔබේ ජීවිතේ.